විකාර රූප පෙනීම මාස කිහිපයක් භාවනා කළ කලෙහි සමහරුන්ට භාවනා කරන අතර රාගයට හේතු වන්නා වූද බියට හේතු වන්නා වූද මුලාවට හේතු වන්නා වූද මේ රූප ජීවමාන සත්වයන් සැටියටම පෙනෙන්නට වන්නේය ඒ පෙනෙන දේ සත්‍ය වශයෙන් ඇති ඒවා නොවන බැවින් ඒවාට මුලා නොවිය යුතුයි විය විය හැකි දෙයක් පෙනුණද එය ඇත්ත වශයෙන් ඇති දෙයක් නොවන බව තේරුම්ගෙන විය දුරු කරගත යුතුය කුමක් පෙනුණද ඒ පෙනෙන දේ ගැන සැලකිල්ලක් නොකොට තමා කරන භාවනාවම කළ යුතුයි පෙනෙන දේවල් ගැන සැලකිල්ලක් කළහොත් ඒවා වැඩ වඩා පෙනෙන්නට වන්නේය එය තමාගේ කටයුත්තට අන්තරායකි දෙවියන් සේ මිනිසුන් සේ පෙනෙන මේ රූප සමහර විට කතා කරන්නටත් පුළුවන් ඒවා ගණන් නොගත යුතුය සමහර විට මතු සිදුවන දේ කියන්නටත් පුළුවන් සමහර විට ඒවා එසේම සිදුවන්නටත් පුළුවන් සමහර විට ඒ පෙනෙන අය යෝගාවචරයනට අනුශාසනා කරන්නටත් පුළුවන් ඒවා පිළිගෙන ක්‍රියා කරන්නට ගියහොත් අයහපතක් මිස යහපතක් නොවන බව නිතරම යෝගාවචරයන් මතක තබා ගත යුතුය තමාගේ භාවනාවේ දියුණුව නිසා තමන්ගේ ගුණයන්ගේ දියුණුව නිසා දෙවිවරු පැමිණිය හැයි මුලා නොවනු මේ රූප පෙනීම ශබ්ද ඇසීම නොනිදා සිටියදීම සිහින පෙනෙනසේ සිදුවන්නේකි වාත කෝපයෙන් කළු පැහැති රූප පිත් කෝපයෙන් රන්වන් රූප සහ දිලිසෙන රූප සෙම් කෝපයෙන් සුදු පැහැති රූප පෙනෙන්නේය යෝග කරන්නා වූ සමහරුන්ට සත්‍ය වශයෙන්මද භූතයෝ පෙනෙති එසේ පෙනුනත් එය සත්‍ය පෙනුමක්ද ඇසේම විකාරයක්ද යන බව තේරුම් ගැනීම පහසු නොවන බැවින් අස්වාභාවික පෙනීම් කිසිවක් ගණන් නොගෙන හැරීම යෝගාවචරයන්ගේ යහපත පිණිස වේ යෝගාවචරයනට අනුග්‍රහ කරන්නා වූද බාධා කරන්නා වූද භූතයෝ වෙසිති සමහර යෝගාවචරයනට අනුග්‍රාහක භූතයන්ගේ අනුග්‍රහ ලැබේ සමහර යෝගාවචරයනට බාධක භූතයන්ගේ කරදර ලැබේ සමහර යෝගාවචරයනට මේ දෙකම ලැබේ සමහරුනට ඉන් එක කුදු නොලැබේ භූතයන්ගෙන් බාධා නොපැමිණෙනු පිණිස ඕනට මෙත් වැඩීමත් පින්දීමත් සමහර අවස්ථාවලදී දෙවියන් සතුටු වන ධර්ම සජ්ජායනයක් කළ යුතුය යෝගාවචරයන් විසින් තමනට සිදුවන ආලෝක දර්ශන රූප දර්ශන භූත දර්ශන ආදී විශේෂ කරුණු වන්නේනට කියතොත් උපදේශයක් ගත හැකි ගුරුවරයෙකුට හෝ එවැනි කෙනෙකුට හෝ තවත් යෝගාවචරයෙකුට හෝ කියනවා විනා අන් කිසිවෙකුට කවරදාවත් නොකිය යුතුය මෙවන් කරුණු කියන්නට නුසුදුස්සනහා කියන යෝගාවචරයා හට පිස්සෙක බොරු කාරයක යන සම්මුතිය ලැබෙන්නේය එයින් තමාගේ භාවනාවටද බාධා පැමිණේ පරිස්සම් වන්න භාවනා කිරීමට ඉතාම සුදුසු ක්‍රමය නම් භාවනා පිළිබඳ පුරුද්ද ඇති ගුරුවරයෙකු ඇසුරු කරමින් භාවනා කිරීමය. බඳු ගුරුවරයෙකු නොලැබිය හැකි කල්හි පොතපතින් කරුණු දැන උගෙන උවද භාවනා කළ යුතුය. එසේ කරන අය පරිස්සමින් කළ යුතුය. ආශ්‍රය කිරීමට තවත් යෝගාවචරයන් සොයා ගැනීමද ඉතා ප්‍රයෝජනය. පමණට වඩා ඉන්ද්‍රියයන් වෙහෙසවීමෙන්ද පමණට වඩා නින්දෙන් වැළකීමෙන්ද සිහි විකල ගති සමහර විට ඇති විය හැකි. පරිස්සමින් භාවනා කළ යුත්තේ එහෙයිනි. ශරීරයත් සිතත් දෙක භාවනාවට හොඳින් පුරුදු වූ පසු භාවනාව ඉතා මිහිරිවන්නේය. එසේ පුරුදු වීමෙන් පසු කොතෙක් කල් භාවනාවේ යෙදුනත් අමාරුවක් නොවේ. භාවනාවෙහි යෙදීමම යෝගාවචරයාට සුවයක් වේ. භාවනාව පීඩාවක් හැටියට දැනෙන්නේද ප්‍රිය දෙයක් නොවන්නේද පුරුදු වන තෙක්ය. තමන් විසින් ආරක්ෂා කළ යුතු, වගකිය යුතු දෙයක් තිබීම යෝගාවචරයනට බාධාවකි. භාවනා කරන්නට වන් කලෙහි සිත ඒවාටත් යන බැවින් නිබඳු දෙයක් ඇති තැනැත්තා හට සමාධිය ඇති කර ගැනුම අපහසුය. භාවනා කරනු කැමති අය ධනය හානෑ මිතුරන් හැර පැවිදි වන්නේ ඒ බාධාවෙන් මිදෙනු පිණිසය. ධනය හානෑ මිතුරන් හැර දැමීම සැමටම කළ හැකි වැඩක් නොවේ. එබැවින් ඒවා තබාගෙන ගිහිව භාවනා කරන පින්වතුන් විසින් තමන් භාවනා කරන අවස්ථාවේදී ඒවා ගැන සොයන්නට සිතන්නට සිදු නොවනු පිණිස ඒවා රැකෙන ක්‍රමයක් සලස්වා ගත යුතුය. එසේද කරගත නොහෙන තැනැත්තා විසින් වන්නක් පිළිගන්නට සූදානම් වී තමන්ගේ සිත දැඩි කර ගත යුතුය. කමටහන් දින ගුරුවරයෙකු ලැබ
ගුරුවරයෙකු ඇසුරු කරමින් භාවනා කරන්නට යන තැනැත්තා විසින් ශුභ දිනයකදී ගුරුවරයා වෙත එළඹ ගෞරවයෙන් ගුරු පඬුරු පිළිගනවා පාවැන්ද. කමඨහන් ලබාගෙන ගුරුවරයා නියම කරන ආකාරයෙන් භාවනා කරගෙන යා යුතුය. ගුරුවරයෙකු නොමැතිව පොත පතින් භාවනා ක්‍රමය උගෙන භාවනා කරන්නට පටන් ගන්නා තැනැත්තා විසින් යම් කිසි දිනයක අරුණෝද්ගමන වේලාවේදී හෝ ශුභ දිනයක හෝ ශුභ මුහූර්තයකදී හෝ බුදුරුවක් ඉදිරියට හෝ දාගැබක් සමීපයට හෝ ගොස් මල් පහන් සුවඳ දුම් ආහාර ගිලන් පස ආදී පූජා වස්තුන් අවස්ථාවට සුදුසු පරිදි පුදා තුනුරුවන් වැඳ දෙවියන්ට පින් දී යෝගාවචරයාගේ හේත් වේ නම් තිසරණ සහිතව තමන් සමාදන් වන ශීලයක් එතැනදීම සමාදන් වී එතැනම හිඳ හැකි පමණ වේලාවක් භාවනා කළ යුතුය. යෝගාවචරයා පැවිද්දෙක් වේ නම් ඇවැත් දෙසුම් ආදියෙන් පළමුව සිල් පිරිසිදු කරගෙන වැඩ පටන් ගත යුතුයි. රුවන්වැලි මහසෑය වැනි පෞරාණික සිද්ධස්ථානයකදී භාවනාව ආරම්භ කළ හැකි නම් වඩාත් හොඳය. ආරම්භයේදී තෙදිනක් හෝ සතියක් ඉබඳු තැනකම භාවනා කළ හැකි නම් වඩාත් යහපතී.